තමන්තා චක්කවාලේ සු අත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මං බුනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං දම්මස් සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයං බදන්තා දම්මස් සවන කාලු අයංබදන්තා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමු තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමු තස්ස භගවතුූ වරහතු සම්මා සම්බුද්දස් ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. පින්වත්න බුදුකෙනෙක් පහළ වෙලා අපට කියල දෙන්නේ දෙව් මිනිසුන් සහිත ලෝකයේ කිසිවෙක්වත් දන්නා වූ පනිවිඩයක් නෙමි එකනි බුදු කෙනෙක් පහළ වෙලා කියන කියවීම පනිවිඩය දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකයේ ශ්‍රමණ බ්‍රාහ්මණ ප්‍රජාව අතරින් කිසිවෙෙක්වත් දන්න තියක ඒ කතාව කවුරුත් දන්නේ නෑ කවුරුත් නොදන්නාවවූ කතාවක් කියල දෙන්න තමයි බුදුරජාණන් වහන්සේ නමක් පහළවෙන්නේ බදුරජාණන් වහන්සේ මතාක් කලා අපට පුද්ගලිකව අපේ ජීවිතය නිවාගන්න විදිිය තමන්ගේ ජීවිතයට ලියවැල් ගලන්ට නොදී සම්පූරණයම මෙතන ලියවැල කියන වචනන්නේ මංම පාවිච්චි කරණ කන්නවේ ඕකතිේන අජිත සූත්‍රයේ අජිත සූත්‍රයේ තියෙනවා ශ්‍රමණයන් වහන්ස ලියවැල් ගලන්ට නොදී කොහොමද නවත්තනේ මෙන් ලියවල් ගලනවා කියලේ දේශනාව සිතුවිලි ගනවා කියනිකයි සිතුවිලි ද හිතට ගලන්ට නොදී කොහොමද මේ තමන්ගේ හිත පරිස්සංකරගන්න කලහනෝ බුදුරජාන්සේ මතක් කරනවා මේ ජි ඇසහරහාද සිතුවිලි ගලනවා කනහරහාද සිතුවිලි ගලනවා නාසේ හරහාද සිතුවිලි ගලනවා දිවහරහද සිතුවිලි ගලනවා කය හරහාද සිතුවිලි ගලනවා එතු මේ සිතුවිි ගලන්නේ ආයතන හය හරහා අපේවැඩි කියනවා සංස්කාරය කියලත් ඔ බෙදනතා කරදික නවත් රූප සංචේතනා සබ්ද සංචේතනා අදිවසෙනු අපි කතා කරන ඔක්කොම මි සිතු විලි ගැලීම ගැනයිම සංකාර විදියට හරි සංචේතනා විදදියට හරි අපි මේ කතා කරන්න බුදුරජාණන් වහන්සේ මේ විදියට මතු කරද්දී එක ඇස හරහද කනහරහදම මේීවිදියට ලියවවැල් ගලනවා ැ ිය ල කියන වචනෙන්ම පචවලා න නමුත් ත අප ේරුන්න්නන තුලි කියනක. එතකට යාහනවා හොඳයි මේ සිතුවිලි ගලන ගලනක තුළ පිහිටක් හදාගන්නේ කොහොමද. වවහන්සිකනම සිතුලි ගලනක තමයි අවුල දැ කොහොමද මේ සිතුවිලි ගලනක පිහිටක් හදාගන්න කියලා. එ බුදුරජාණන්ස මතක්රන යානි සෝතානිි ලෝකස්මිින් සතිතයේ සන්න නිවාරණං. සිතුවිලි ගලනික නතර කරන්න තියෙන්නේ සම්මා සතිය තුළින් කියනවා. සම්මා සතිය තරං සිත පරිසං කරන දෙයක් පින්වත්න තවත් ලෝකෙ පේෙන තවත් ලෝකය පේන්නේ. ඒ සතිය දියුණුන් නැත්තන් සමාධයක් ගැන කතා කරන්න බෑ පින්වත්න්නේ. එතකොට සතිය දියුණුුවච්ච ැක මයි සමාධයක් ගැනට කතා කරගන්න පුළුවන් වෙන්නේ. අකුසල් විතාර්ක වලින් හිත බැටකනකොට නැවත නැවත සතියම යොදවමින් ඒ අකුසල් අකුසලයන්ගේ බැටකන හිත පරිස්සංකරගණ්ඩයි තියෙන්නේ නොඒ කරමුණුවල හිත දුවන්නේ සතිය නැතිකම නිසා ගොඩා කයිකේනවාන අපිට මේ අනේ හාදුරුවනය අපිට හරියට භාවනාව කරගන්න බැහි හිත හරියට විසරෙන කියලා ඇයිඒ ඒ සම්මා සතිය නැතිකම නිසාම අරමුණුවල එල්ලිය එල්ලින්නේ සතිය නැතිකමනිසාමයි අතීත අනාගත සංකාරාණු අපි ගණුදනු කරන්නේ සතිය නැතිකම නිසයි බලන්න හැම්මත් තැනකදීම තමාව පරිසංකරන කාර්ය සතිය කියන ස්වභභාවේ මත දායාද වෙනවා සතිටක අයිති එනි සපි හොඳට තේරුම්ගන්න ඕන මේ සතිය යොදාගත්ත තැනක තමයි මෝහාන්ද කාරය බිඳලයන් ඇයි සමාදී ඉපදිලලා මෝහන්ද කාරය බිඳන්නේ ඒතනයි පෙන්වත්න්නේ අපේ හිතේ මුලාවක් පවතිනවා මේ මුලා ඉවත් කරගන්ට හේතු පල සහිතව ෝකයේ දදිහා බලන් ඩුවන කියලා දැඟගොබ දන්නවා එතකොට මේක තේරෙන් නැතිකම නිසාම අපි සංකාර නැස් කර ගන්නවා ඒතම අපිට වෙලා තියන්නේ ම මෝහාන්දකාරයෙන් වැහිච්ච නිසා අපි මෙතන මේ පවතින ය ස්වභභාවය තුළ අපි මේ පුද්ගලභාාවෙන් මික් වසින් අල්ලගත්ත තත්ත්වය තුළ නොයි කාකාරෙන් සංස්කාර නැස්කරර නැස්කරර ඉන්නවා ඒස් ඇතරම සංකාර නැස් කරන්නේ නම් හේතු පල වසින්ක් ගැලපිලා එන විදිහ පේෙන් ඇතිකමනිසා එක පේන ශ්‍රාවකයකුටන්නේ මෝහය වැහිච්ච ශ්‍රාවකයකු අඳුරක් තුළ අතපත ගානවා කටයා නුවෙක් සංකාර නැස් කරනවා සංකාර නැස් කරනකොට එයා පින්වත්නි මේ ලෝකය ශාස්ෘත වසි අල්ලනවා ලෝක ඇත කියලා ආත්ම කියල එකක් ඇත මම කියලා ස්වභාවයක් ඇත මගේ කියල ස්වභාවයක් ඇත මගේ ගෙදර මගේ ඉඩම මගේ දරුවවා මගේ අම්ම මගේ තාත්ත කියලා මගේ මගේ කියල ස්ොභාවයක් ඇත කියලා සාස්ෘත වසිං ලෝකයල්ලනවා. එක්කු නැත කියලල්ලනවා ආත්මය කියලෙ එකක් නැත මරණින් පසූපතක් නැත එතකොට මේ නැත කියන ස්වභාවේ නිසාම යාමාරුව වැටින්නේ නැත කියලා හිතුවට පස්ස ඕන දුෂ්චරිතයක් අකුසලේ පැත්තට බරව කරන්න නෙද්ද කරනවා. ඇතරම ඇත කියන ස්වභාවී අන්තන්හරි ටිකක් හොඳයි. කැන්පුලස් ඇත කියන ස්වභාවයක් මේ බරපතල විදියට පිළිගන්නක හොඳයි නං. යි ුදු හාමුදුරුවම දෙකමයින් කරේ කියල ඇත නැතති කියන දෙකටම බුදු හාමුදුරුව යන්නේ නෑ හේතු පලවසින් විස්ත කරනවා හැර ඇබැයි බුදුදහමිත් තිබනමි ඇත කියන ස්වභභාවේ මත යම් අබොෝදෙ පොඩි බරවච් ගතියක් තියනවා ල උන්හස දැකගත එකන මරගින් පස උපතක් තියවා ඒ එක ඇැත කියලා පිළිගන්නවා ඊට පස් සංසාර කියල එකක් ඇත කියල පිළිගන්නවා ඇති කියන එකටම බැහැගත්තොත් ඇත කියන සම්මතයේ තුළම හිටියුත් සමාට බරාපතල විදිේ දුස්කර ජීවිතකොට ාරතයේ තිබත්ත කියලමතාන යෝගගේ වට වගේ පිවිසෙන්ට පුළුවන්න මුත් එහෙම ඇත කියන එකත් නැත කියන එකත් පනවගන්න නැතුව මිය තිබ්බොත් මේ තියෙනවාන්න එහම ඉබුදුද හමල්ලන්නේ ඉමස්මිින් සති ඉදං හෝතයි ඉමස්ස උපාදා ඉදං උප්ජති මේ උපන්නොත් මේ උපදිනවා ඉමස්මින් අසති ඉදන්න හෝති මේ නැතිකල්ලි මේ නැත ඉමස්ස නිරෝධ ඉදං නිරුච්චති. මෙ නිරුද්ධවීම නිරුද්ද වීයයි නිරුද්ධ වීයයි. අන්න ඒ විදියට ශ්‍රාවකයාට ලෝකයේ දිහා බලන්න බුදු දහම උදව් කරනවා. හරියට උදව් කරනවා. ඒ නිසා පිවත් අපි හොඳට මතකතයාගන්්ඩෝන එක දෙයක් මොකදද? අපි මතක තියාගන්න ඕන පින්වත්නී මේ ඇත කිය ඇත කියන තැනක ොහෝ නැත කියන තැනක නවතින් නැතුව ඉමස්මින් සති දං හෝතයේ කියන පරියායෙන් හැම්ම අත්දැකීමක්ම බලන්න එකක් දෙකක් තුනක් නෙමි සෑම අධදැකීමක්ම මේ පරියායිම් බලන්න අපි පුහුණ කරගණ්ඩුවන පේහිත. එතන්ට අපේහිත ගොඩ නා ගණ්ඩුවෝ. එතැන්ඩ අපේහිත ගොඩනග ගන්නකොට අපට විශාල යහපතක් විශාල අභිවුරුදධයක්ක් විශාල ශාන්තියක් සැලසනවා තම ගිකුව ඇ කිය තව නැති නොටත් වඩ ක කියර දෙකම ප්‍රතික්ෂේ පයිතමයි නමුත් බුදුදම ිකක් ඇති කියන්න තැනට වඩාත් ටිකක් බරව කතා කරලා තින එකනී පළවිනි ධර්ම ධර්ම දේශනාව ඉතාම හොඳින් විමසන ගොඩ තෙරෙනවා මේ ඇත කියලා හිතපු ශු්‍රමණ සම්ප්‍රදායට වඩ නැත කියලා කියපු බ්‍රාහ්මණ සම්ප්‍රදායයි කාමසුකල්ලිකානු යෝගයේ දැඩිව ගරහ කරනවා. අත්තගල මතා නයෝගයට ච්චර ගරහ කරන්න නෑ. හොඳ පලවිනි ධර්මදේශන බලන්න ධම්මචක්ක පවත්වන සූත්‍ර. ධම්මචක්ක පවත්වන සූත්‍රයේ ඇත කියලා කියපුගැන මරණින් පසු ආත්මිය ස්වභාවයක් ඇත මරණින් පස්සේ. උපතක් ඇත මේ විදියට සංසාරය කියලෙ එකක් ඇත මේ විදියට පිළිගත්තායට. බදුදහම බරපතල විදියට භාගතුනස් ගරහ කරන එකන කියැනෙ මේ කාමී කාම සුකල් ලිකාන යෝගෝ එදම චපාතවන සුත්‍රේ මුල් කෑල්ල බලන්න මුල් කොටස. කාමී කාම සුකල් ලිකානු යෝගෝ. හීනෝ ගම්මෝ පෝතු්ජනිකෝ අනරියෝ අනත්ත සංහිත අන්න කාම සුකල්ලි හානි ෝගේමින් නැත කියන තැනට බැහැගෙන දෙවියෝ විතරයින්නේ මහාබ්‍රක්්මය විතරයින්න කිස්සිම සසර කියෙකන්නෑ මැරුුණම මහාබ්‍රක්ම අතරට යන්න පුළුවන් ඔයගේ කක්නී ගොලකිේ ආත්ම කියලෙ එකක් නෑ සත්යෙක් පුද්ගලෙක් මරණින් පස්සේ ඇත්තේ නෑ කියලා නෑ කියන තැන බැහැගත්තාය තමයි හොන්දට සැපති ම බ්‍රක්මණ ලඟට යන්නේ කොක්තට කමු නයිවෙලා හරිකමු නයිවෙලා හරින්ඳම කිය කිය කන බොන එක විත්තරම කර. කර අඳින පලදිනයවත් එක්කම ජීවිතය ගෙව්වා ඒකට යකිව හි නො හහිනයි ඒක ගම් ග්‍රාමයයි පෝත ජ්ජනෙකු මේ පෘථජනයන්ද බාල පෘථක්ජනයකුට අයිති. ඇඳලකා බිබී නොන එක අන්ද බල පෘතක්ජනයකුට අයිති හීනෝ ගම්මෝ පෝත ජනික අනරියෝ එකක අනාර්යයි. අනත්්‍ය සංහිත අනාර්ථය පිණිසමයි පවතින්නේ අනාර්ථය පිණිසමයි පවතින්නේ වචන පහකින් ප්‍රතිීක්ෂේප කළ නමුත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ධර්මිය තුළම අත්තකිල මතානයෝගය මේ දුක්දමින් ශ්‍රමණ කණ්ඩායම් ඇත කියල දෙයක් පිළි අරගෙන ආත්මීය ස්වභාවයක් පවරාගෙන ඇත කියන ඒකත් ප්‍රතික්ෂපයි බුදු දහමේ නමුත් ඒක ටිකක්කරි හොඳයි ඒක නික වචන තුනකින් ප්‍රතික්ෂේප කරන්නේ ඒක හීනෝගම්ම කතා කිය නෑ භාග්‍යවතුන් වහන්සේ දුක්කෝ අනරියෝ අනත්ත සංහිතක වචන තුනකින් ප්‍රතික්ෂේප ක අපි ඇත කියෙකට නැති කියනෙටත් අන්්ඩෝ නෑම බාගෙට කාල නිවන් දකින හමකක් නෑ අපි ඉමස්මින් සති දං හෝතී කියන පරියායම් බැලුවමහරි මේ ඇති කල්ලි මේ ඇත ඇත කියල පනවන්නත් බෑ නැත කියල පනවන්නත් බෑ මේ නැතිවීමෙන් මේ නැතිවියයි ඒකයි ඉමස්මින් අසති දන්න හෝත මේ නැතිවූ කල්ලි මේ නැති ච්චරයි මස නිෝධ දන් නිරුද්ජති මේ නිරුද්ධවීමෙන් නිරුද්ධ වීයි එ පමණයි. එතට මේ මෝහන්දකාරයෙන් වැැහුණ තැනක මෝහය කියකින් වැහිච්චාමත් වෙන දේ තමයි මේ ඇත කියන තැනෙක්ු නවතිනෝ නැත කියන තැනෙක් නති අන්න එකයි වන්න. මොහ කියැන්නේ එකයි මොහෙන් වැහුුණට පත්සේ ඇත හෝ නැත කියන තැන නවතිනවා ගැඹුරින් බැල්ුවහම. එක ශාස දෘෂ්ටිය ම නවතිනයික උච්චේද දෘෂ්ටිය ම නතින. හ තින ැම කෙනෙක් ඇත නැත කියන දෙක ළඟ නවතින ඔ බෞතිකවාදයට බරවකොම මොහඉඉන්නේ ලාදැන්න භෞතිකවාදී නිරාගිකගෙන ඔක්කොම මෝහයෙ ඉන්න එක්කව ඇත කියලා පිළිගන්න එකු නඇත කියලා පිළිගන්න නැත කියල පිළිගන්නු එතකොට මේ විදි එකක් නං තියෙන්නේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සම්පූරණීම මේ මෝහය පදනම් කරගෙන උද්ගතවන තත්වය උපදීන් නිසා ගොඩනගෙනක මොකක් නිසා ගොඩනගෙනක ද උපදීන් නිසා උපදි හතරක් තියෙන මොනාද කාමෝපදී කියල කොටසත්තියෙන කාමයන් සදාකාලික වසින් පිළිගන්නවා කාමෝපදී නමුත් අප බුදුරජාන්න සිපැන් ගෙන්වී කාමය කැෙ දුක් විදි අන්න ෝහෙෙන් අනි පැතරෙන තැ කාමීක යනනි සදාකාලික සාන්තයහපත්වයක් නිමි කාමීකයනෙ දුකට කියන වචනය කාමී මුසපත්වවෙන්න මුසපත්වන්නය දුකින් මුසපත්වනවා කියලා බුදුරජාණන් වහසසි ගැම්බුරිං හේතු සහිතව පුද්ගලයට තේරුම් කළා. හේතු සහිතව බුදුරජාණන් වහන්සේ තේරුම් කළ. දැ මිමෝහෙහින් වැහුුණට පස්සේ ඇත නැත කියන ශාස්පත උච්චේ ද දෘෂ්ටිවලට පුද්ගලයා අහු වනාට පස්සේ. අහුුවවෙච්ච කෙනාට නිකං කාමය කියන්නේ හරි මිහිරක් ගෙනත් දෙන දෙයක් වගේ පේන්න පුළුවන් එකට හේතුව තමයි එයාට ප්‍ර්ඥාව ආලෝකය නෑ ප්‍රඥාවේ ආලෝකත්තෙ කියයාට පෙන්නේ කොහොමද ප්‍රඥාව ආලෝකයත්තය එක තමයි ඉමස් මින් සතිී දංහෝතය කියන පරියාය පයන්නේ දෙවට පැදිලි ඇති මෝහය කියන්නේ කුමක්ද ප්‍රඥාවන්තය ප්‍රඥාව කියන්න කුමක්්ද කියලා ම මීවිදිී තාම සවුම්ම මොහයයි ප්‍රඥාවයි ලිහාගත්තර පස්ස ප්‍රඥාව පැත්තිෙන් හිටගණඩ පුළුවන්ට. ප්‍රඥ්ඥාව නියෝජනී කරන්න ශ්‍රාවකයෙක් වෙන්න පුළුවන්. එ බුදුරජාණ මී කාමයන් නොස්සේ මුලා නොවෙන ගතිය බුද්ධශ්‍රාවකයගේ ස්භාවේ ප්‍රඥාවන්තයගේ ස්භාවේ. මෝහය නියෝජනය කරනවා කාමයන්ගේ මුලාවට පත්වෙනවා. ඒ ොහ ච බ්‍රක්්ම යහම පුළුවන්තර කකා ිවිී ීතය ගව. ීල ජවිතය ගෙව්වා ැ බුදුරජාන්ේ කාලා බීල ගෙවන ජීවිතය ආස්වාද දන්න තිකෙනක් නෑ හොදට ආස්වාදය දන්න කෙනෙක්න මේ ආස්වාදය අපිහිතන මිහිර රසේ තියෙනවන උහන්සේ කවදාවත් හේමන්ත ගිමාන වස්සාන වලට තිබුණු වෙනවෙන හදල තිබ මාලිගාත් තරල දාලා උන්හන්සේ මාලිගාවෙන් එලියට බහි නැන පින්වත්න එනිසා උන්හන්සමි කාමයන්ගේ රහ දන්නතුවා නිම කාමයන් කෙරහන්න නොදැනුවත්ව මෙ බඳු විමුක්තියක් ගැන කතා කලා නිමි. උන්වහන්සේ බොහෝම දුරුවල මේ සිංගබන් යදින යාචක පවල පන් කෙනෙක් නමි. උවහන්සේ බොහෝම සැප සහිත ප්‍රධාන රජ පැලන්තියක ප්‍රධාන නියෝජනයක් උන්වහන්සේ නමු උන්වහන්සේ කාමයන්ගේ ස්වභාවය පිළිබඳ ඉතා ොඳට දන්න කෙනෙක්. එනිසා කාම උපදි කියන ස්වභාවය තුළ මේ කාමයන් තුළ, සදාකාලික භාාවයක් පනවාගෙන කටයුතු කරන එක මෝහය නිසා වෙන දෙයක් එතුන මෝහෙෙන් අයිං වෙච්ච තැනක යා කල්පනා කරන්නේ මේ සම්පූර්ණය කාමී කියන්නීම දුකක් මේ මිහිරක් වගේ පෙනුට මේකස්සේ දුක පවතිනවා කාමයන්ට මුසපත්වීම නිසාම තව දුරටත් සිතෙන්කයින් වචනය නවකර්ම ගොඩනගෙනවා කරර්ම ගොඩ නැගෙනවා කියලා කියන්නේ භවය පැනවෙනවා ජාතිය පැනවෙනවා ජාමරණ දුක පෙනනවෙන එචරයි විදින වෙලාට මිහිරක් තිනවගේ බේන්ඩ පුුව තුවාල තුවාලයක් කානකොට මිහිරක් තියෙන වැැයි කැහලා ඉටස්සේ නියපුොතු පහර වැදලලා පැසවන බව අමත කරන්න නරකයි. කාන වෙලාට මිහිරක් තියෙනවා තමයි. එතකොට පින්වත්නි පොතු යන්ඩ පලු යන්න කහන්න හිතෙනෝ. තුරේ කානවෙලාට ය දිගින්දිට දිගින්දිගටේ තුවාලෙම කහන් ගියොත් මිහිරක් නද තියෙනවා හැබැයි ඒ මිහිර වගේම ඊට වඩා තුවාලේ බරපතල වෙන්න බැරිද නියපොතු පහර වැදිලා පුළුවන් අන්නේ වගේ කාමය කියන්නේ මිහි ස්වල්ප මිහිරක් මගේම දිගුකාලීන දුකක් විදියට දකිට ප්‍ර්ඥාව තියෙන්ඩම ඕන. එතකොට කාමය කියන්නේ නිත්‍යය ධර්මයක් විදියට පිළිගන්නේ මෝහය පදනම් කරගෙන. ඊලගේක ඔය කිිලේස උපදි කිලේස උපදී කියලා කියන්නේ පින්වත්න තමන්ගේ හිත කිලිටි කරන ධරම ක්ලේසයන් හිත තුළ උද්ගත වුණට පස්සේ සත්‍යය පේන සත්තති පයන ප්‍රඥාවන්තයකුට සති ඉදංහෝතින පරියායි පේන්නේ. ඉවසයා කෙලෙස්සනුව වැඩ කරනවා එතකොට කෙස්සනුව වැඩ කරනකොට යටට තේරෙන්නේ කෙලෙස්සනුව වැඩකිරීම නිසා මේ සසර දුකක් හැදෙනවා කියලා පේන්නේ. එයා ශාස්වත වසින් ය කෙලෙස්වල්ට ඇලිලෑනෝ රාග ඇතිවෙනකොට රාග ඇතිවෙන විදිහට මෙැහැ පරිහරණය කරනවා රාග ඇති ශබ් දැහැෙනකොට රාග ඇතිවෙන විදිහටම එයා කන පරිහරණය කරනු. රාගේ ඇතිවෙන විදිහටම එයා දිවපරිහරණය කරනු රාගේ ඇතිවෙන විදිහටම එයා කය පරිහරණය කරනු රාගේ ඇතිවෙන විදිහටම එයා සිත පරිහරණය කරනු රාගේ ඇතිවෙන විදිහටම එයා සියලු ඉන්ද්‍රියන් අවයව පරිහරණය කරනු ඉන්ද්‍රියන් පරිහරණය කිරීම තුළ කලේසියන් ඇති වෙන විදිට පරිහරණය කරනකොට එක බොහොම ශාන්තයි ප්‍රනීතයි වගේ හිතෙන්න්න පුළුව ඒ මෝහ ඒ පැත්ත ප්‍රඥාව පැත්ත මේ ඇතිකල්ලි මේ ඇතකට පරියායිම් බලනො මේ කෙලෙස්ධර්මන් කෙලෙස් ධර්මයන් ඇති වුණේ කුමක් පදනම් කරගෙන ද හිතේ කෙලෙස් ධර්මයක් ඇතිවඋනානං ඒ අනුව මනසිකාරය තිබ නි සයි ඇතිව වුණේ මනසිකාරය ඇති වනේ කුමක් පදනම් කරගන මෙන්න මේ විට පිටු පස්සට පිඩුපසට බලානයන තකොට තේරෙනවාක් මත එකක් ඇැපනවායි එකක් මත එකක් යැපනවා ඒ මත තවක් ඇපනවායි තකටන්න මේ විදි එකක් එකක් මත ඇපෙන විදිහ තේරෙනවා එකක් තැනකින් කඩාගත්තොත් සියලු ැම කැඩීගෙන හඩිගෙන යනවා කියලත් එයාට පේනවා එකයි සම්මා දිට්‍යිය හදා ගන්නකොට අපි කිවේ කොත හ ඩාගන්න ක්ක බංච පජානති තේරුන්ගන්න ක් එකක ජාතච පජානති කියන පරිා තරුගන් ජාමරංච පජානාති තේරුන්ගන්, කරමිය තේරුන් ගන් ආහාරේත් කොත්තනින් හරි අල්ලන්න කියලකිවවේ ඒ කයිපෙන්න්නත්මි එළඟට අභිසංකාර උපද. අබිසංකාර උපද කියලා කියැන මේ අභිංකාර උපදියටට අහුවේ නොපින්නත්න. අබිංකාර කුසල සංස්කාර අකුසල සංස්කාර, මේවා රැස් කළ යුතු දේවල් කියල හිතාගෙන පින්වත් පිනවුනත් රැස් කළ යුතු දෙයක් විදියට බුදු දහම සලකන්නේ මොකද පින පින කියන්නේ සැබෑ බුද්ධශ්‍රාවකයකුගේ මූලික මූලික ජීවන චර්යාව සහ බැඳී පවතින දෙයක් නමුත් මේ රැස්කිරීම කියන එක මත භවය පැනවෙන වනං භවය පැනවෙන්නේ පිණ නිසාද ඒ පිනත් බුදු දමත හැරල දාන්ඩයි ග වන්න බවය පැනවෙනවනම් පින මත හෝ පව මත හෝ කවර දෙයක් මත හෝ භවය පැනවෙන දේ ප්‍රතික්ෂේප කරන තැනකයි බුදු දහම නවතින්නේ. අභි සංකාරූපද. කුසල් අකුසල් රැස් කළ යුතු දෙයක් විදියට සාමානික කෙනෙකුට පේනවා ඒත් මෝහය නිසා අ එතනත් එයාත එයාට ප්‍රඥාව පැත්තෙක් වැඩ පිළිවෙ නෑමක්ද ම මි සස ඉද හෝ තිහිණ පරායි නෑ එතකොට මේ සංස්කාරයන් නැතු සංසාරයන්න බැ පිවත්ම ඒවගේින් මතකතයා ගන්න පුුණ්‍ය සංස්කාරනතුව නිවනට අන්නත් බෑ සසරට යන්නත් බෑ නිවනට යන්නත් බෑ පින්වත්න මේ ශස්වත වශයෙන් ලෝකය දකින ස්වභභාවය ශාස්වත වශයෙන් ෝකය අහුවෙන ස්වභභාවය පින්වත්න සංස්කාර මතත් ඇති වෙන්න පුළුවන් ඇත කියලා ලෝකය පිළිගනු මරණින් පස්සේ ඇත කියලා හිතුුණහම මරණින් පස්සේ ඇති හොඳදම තැනට අන්ඩේ අපපිින් කරනු ත් ්‍රෙස් කල යුතු දේවල් බුදු දහම එකතු කරන්න බුදු දහම කියන්නේ අත්ත හැරලා දැමීමක් ගැනයි. ඒම් අබි සංකාර උපදියත් අත හැරල දැමී යුතු දෙයක්. ඊළඟට කන්ද උපදි නොක්කොම මත පින්වත්න ස්කන්දයන් ගොඩනැගෙනවා. ඉස්කන්දයන් තුළ නිත්‍ය ස්වභාවයක් දකිනවා මහන්දකාරෙන් වෙච මිනිෙහි ස්කන්දයන් තුළ සුකස්වභාවයක් දකිනවා මෝහන්දකාරයෙන් වෙහිච්ච මිනිහෙක්. ස්කන්දයන් තුළ ආත්ම ස්වභාවයක් දකිනවා මහන්දකාරෙන් වෙහිච්ච මිනිහෙක් ස්කන්දයන් තුළ නිත්‍යය සුක ආත්ම සදාකාලික ස්වභාවයක් ඇත කියලා පවරාගනින්නො මෝහේ අතපුතගාන මිනිහෙක්. පින්වත්නී මෝහයෙන් වැහිච්ච තැනක රූපයේ නිරෝධය පේ නැහ. හටගැනීම පේෙන්න්නත්නෑ. වේදනාවේ හටගැනීමයි, නිවීමයි පේෙන්න්නේිනෑ. සංඥාවේ හටගැනීමයි, නිවීමයි පේෙන්න්නේිනෑ. සංස්කාරයන්ගේ හටගැනීමයි, නිවීමයි පෙන්න්නේිනෑ. විඤ්ඥානය හටගැනීමයි නිවයි පේින. කந்த උපදිකි වේ නිත්‍ය වසයෙන්, ශාස්ෘත වසයෙන්, රූපයද, වදනාවද සං්ඥාවද, සංස්කාරයද. විඤ්ඥානයේ ද අල්ලන ගතියක් අපේ ජීවිතය තුළ තියනෝ එබන්දු ස්වභාවයක් අපේ ජීවිතය තුළ තියෙනවා එතුට එබන්දු ස්වභභාවයක් අපේ ජීවිතය තු තියන නිසා බුදුරජාණන් වහන්සේ මතක් කළ කන්ද උපද නිසාත් මෝහයටම ලකුණු වැටෙනවා කියලා එතකොට අපි තුළ තියෙන මෝහය නිසාම අපිමි ස්කන්ධ පහම ඉස්කන්ධ පහටම තන්නහා කරනවා ස්කන්ද පහම පදනංකරගන මාන්‍යයක් හදාගන්නවා ස්කන්ද පහතුළම දෘෂ්ටිගත වෙනවා සක්කාය වසී සකාය දිටියක් හදාගන්නවා එතකොට මීවිදියට හදාගත්ත කාරණ පදනම් කරගෙන රාගදේශ මෝහ සියල්ලම ගොඩනඟනග ගොඩනඟගනඟ යාගේ ජීවිතය යනවා නත්තිකින්චනං බුදුරජාණන් වහන්සේ රාගයත් දවේශයත් මෝහයත් තුළ ඇසකණනාසේ දිවකයි මනස පරිහරණය කරදිී කිසිවක් ගන්ඩ නෑ කියලා යිදාක්ින්කවේ. පංචස්කන්දය උපාධානී කරගැනීම මතමී දුක අනුභව කරමින් ඇවිද්දේ කුමක් නිසාද කියලා තමන්ටම විමසල බලන්ඩයි බුදු දහම උගන්නන්නේ එම තමන්ටම විමසල බලනුකොට තේරෙනවා මේවා කෙරෙහි මෝහය පවත්වපු නිසා තමයි ඉදිරියට ඉදිරියට අපි සංසාරික වසයෙන් සමවැදුන නිස්සරණයට දකිඩ බැරිවෙච්ච නිසා. නිස්සරණයේ දකිට බැරිවෙච්ච නිසා. මේ රූපය වේදනාව සංඥාව සංකාරී විඤ්ඥානයේ මම කියලා අදහසක් තමන්තුළ පැවතිච්ච නිසා. වේගෙන් වේගෙන් වේගයෙන් මේ රූප කලාප බිඳිබිඳී ය ආකාරේ තමන්ගේ හදවතින් දකිවින්නට බැරිවෙච්ච නිසා. මෙබඳු වෙනස්වෙන විපරිනාමීයට පත්වෙන ලෝකයක කවරක්ද මම වසයෙන්, කවරක්ද මගේ වසයෙන් ග්‍රහණය කරගන්ඩ තියෙන්නේ. කවරක්පත් මම වසයෙන් ෝ මගේ වසියෙන් හෝ ග්‍රහණය කර ගණ්ඩ නැති බව ඥානවන්ත ශ්‍රාවකයකුට තේරනවා එතකොටයා, ක්ද පදනම කියලා ප්‍රඥාව පැත්තෙන් හිටගන්න කොටන්න ඉමස්මිින් සති ඉදං හෝති මෙ ඇතිකල්ලි මේ ඇත ඉමස්මින් අසති දන්න හෝති මේ නැතිකල්ලි මේ නැත මේ සමුදේවීමෙන් මේ නිරුද්ධවීමෙන් සමුදය නිරෝධය තුළ ඇතිවීම නැතිවීම තීරණය වන බවත් හේතු සහිතව ලොව ගැටගැසි ඇති ආකාරයක් එයාට තමන්ගේම හිතන් දකින්න පුළුව සියලු ප්‍රඥාවන් එහිත ආලෝකමත් වෙනවා. ඒ ප්‍රඥාවං ආලෝකමත් එච්ච තැනක දුක නිමාවනෝ.කට තියෙනවා ලස්සන දේශනාව කේවට්ට සූතරය. මොකක් දේශනාව නම කේවට්ට සූතරය ඒ තියෙනවා විඤ්ඥානං අනිදස්සනං අනත්තං සබ්බතෝ පබං. එත්ත ආපෝච පටවී, තේජෝවායෝ, නගාදති එත්ත දීගංච, රස්සංච අනුම්තුූලං සුභහා සුභහන් එත්ත නාමං්චරූ පංචාසයේ සංඋපරුජ්ජති. විඤ්ඥානස්ස නිරෝධේන එත්තේන උපරුද්ජති කේවට සූත්‍රය අන්තිම කොටසේ මගේ මතක හටියට තිෙන්. ඒක තියනවා මේ මේ විදියට ප්‍රඥ්ඥාවෙන් ආලෝක මත්තුනාම කොහොමද මොහොහොය දුරු කරගන ඉමස්මින් සති දංහෝතී කියන වාක්‍යම ගැම්බුරින් හිතේතියාගෙන ලෝකී දිහා බලනු ැම්ම බද්ධෙක්ම ඔය පදනමින් බලන්ඩෝන පින්වත්න්නේ හැම්ම බෞද්ධයෙක්ම ගිහිෙක් ෝවේවා පැවිද් දෙෙක් ෝවේවා කවර තරාතිරමකි ඉන්න කෙනෙක් වුනත් ඔය පදනමින් තවයි ලෝකයේ දිහා බලන් ඕන ඔය පදනමින් ලෝකයේ දිහා බලනකොට එයාට තේරනවා මේ අවුල කාටවත් හදන්නත් බෑ හදපු කෙනෙකුත් නෑ කියලා මේ අවුල ඇතිවෙන්නේ තමන්ගේම චින්තන රටාවේ ඇති වෙන ස්වභාවයක් මත විනා කවර දෙයක් මතවත් නෙමෙයි කියලා තමන්ට පැහැදිලිව පේන්න පටන් ගන්න. පැහැදිලිව පේන්න පටන් ගන්න. ड़ඒ පැදිලිව දකිනකොට බුදුජාණන් වහන්සට පැහැදිලි කරනවා මේ බොහොම ලස්සන කාරणයක් तो ප්‍රඥ්ඥාවंग ආलोෝ इमाස්මिंग साති දං होෝती इමස්ස උපාදා इधං උපජ්ජති මේ ඉපදීමෙන් මේ උපදී इमाස इमाස්මंग අසති දං නහෝती මේ නැතිकाල්ද මේ නැත इම निරरोෝධ इधන් निරුද්ජति මේ නිරුද්ධ වී මේ නිරුද්ධ කිරීමෙන් මේ නිරුද්ධ වේ කියන පරියායි ඔය 15ද හर. පද දෙක ඇත්තරම මේ පද දෙක ඔලුවේ තියාගන ලෝකයේ දිහා බැලුවොත් එයා තව ගොඩාග බණ ඉගෙන ගණ්ඩෝන් නැහැ පින්වත්න්නේ එයාට තමන්ගේම හිතිං මේ හේතු පල දහම පිළිබඳ අදහ සක්කේකට අදාල තමාගේ නුවන තමා තුළම ප්‍රත්තික්ෂවීමට පටන් ගන්නවා මේක හොය නොවෙනුවට මිනිස්සු ලෝකයේ පත් පෙල්ල පෙල්ල කීයක්කේවා හොය නොවද. ඉතින් පින්වත්න මේ වගේ පදනමත් මත ඉදලා තමයි සුනීත සෝපාක වගේය අරහත්වයට පත්වනි. එකකළ ගොඩක් පොත් පෙල්ල පොුව නමි ඒයි ගොඩක් බෞද්ධයෝයිවිදිට පුංචිකාල ඉඳලලා අවුරදු විසත්තිහ බන පොය නමි. සමහරයි කසල සෝදකෝ සමහරයි වැසිිලි කෙසිකිිලි පිරිුදු කරනා අය. සමහරය අනාචාරය ගියාය සමහරය ධමරිකයෝ සහර මනිසුන් වැඩේ බෙලිපාපුක රැකියාව. එතුකට සහරය කලේ ගොලන්ගේ රැකයා විදිර බෙිපනික මිනිසුන්ගේ. එතුට එහමයි මේ ධර්මී ඇල්ලුවා. එතු මේ ධර්මය අල්ල ගත්තේ මේ බුදුරජනසසි ඉලක්කට මේය ඇති කල්ලි මේ ඇත මේ නිරුද්ධවී මෙ මේ තමයි ඉබල කරණ්ඩෝන කියලා. හරියටම ශ්‍රාවකයාට බුදු දහම පෙන්නලා දුන්නා. ඒ බුදු දහම පෙන්නලා දෙනකොට, බුදුරජාණන් වහන්සේ ඒ ඒ තැනදි හිතහුරු කරන්න ඕන විදිහ කියල දුන්නා ඒඒ තැනදි හිතහුරු කරන්න ඕනවි කියල දුන්න. කොහොම දෙ එයා මේ ලෝකයේ එදිහා බලන් ඕන කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. කොහොම දෙයා ලෝකයේ දකින්න ඕන කියන කාරණය උන්වහන්සේ ඉතාම විනිවිධ යන ප්‍රඥාවකින් තේරුම් කරලා ඒ අයට කියල දුන්න අපි අත්න උත්සාහයද වීරියද අප්‍රමාදේද මේවා සමඟ තමන් කොහොමද ධර්මය සමඟ ගණුදනු කරන්නේ ධර්මය සමඟ සමපාත වෙන්නේ කොහොමද. දැන් ඔය පවතිනතියන පවතින දුරාචාරයින් කරලා සුචරිතය තුළ දායාද වෙන්නේ කොහොමද. ඒවා අමතක කරලා දාන්ට හිතාහදාගන්නේ කොහොමද. ඒවා අමත කරලා දාලා දැන් මේ වෙලාවේ කිසි කම්පනයක් නැතුව ධර්මයක්ත්තක ගණු දෙෙනු කරන්නේ කොහොමද. මෙන්න මේ කාරණා පිළිබඳ බුදුරජාණන් වහන්සේ. ඉතාම පැහැදිලි කරලා ඒ අයට දේශනා කළා. දෙම්බලන්න බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අරක තැනක එක භික්‍ෂුවකට මතක් කරනවා උදයත්ත ගාමිනිියා ප්ඥාය සමන්නාාගතෝ අරියාය නිබ්බේදිකාය සම්මා දුකාය ගාමිනියා පරිපක්කාය චේතෝ විමුක්තියා අයම් ප්ඥමෝ දම්මෝ පරිපක්කාය සංවත්තති. මේ ලෝකයේ සියල්ලුම්ම දේවල් අතහැරල දාලා සියලුම දේවල් අතහැරලා දාලා භික්‍ෂුවක් එකයන්නේ ධරමිය දියුණු කරන කෙනෙක් සංසාරයේ කලකිරුවන සංසාරය කලකිරුවනඒ කලකිරීම තුළින්ම මනකොට දුක කෙලවර කරන්නේ දුග කෙලවර කිරීමට උදව කරන කල කිරීම සමරයට කලකිරනවානි සමරයිග මේ ඇටිකක් වෙනසාක් ඇතිවුනා මහනුවනි ඇයි මොකද කිය හනවා තට කෙන කල කිරලා ඉන්නේ කියන කලකිරලා ඉන්නේ කියෙන තුර අපපාාවන ඇයි කලකිරුුණ කියලා. එතු එයා කියනවා බලන්න මගේ ඉඩකඩම් මෙහෙම විනාස වුණා දරුවමිහෙම වුණා රැකියාවේ ිම ඇති වුණ ප්‍රශ්නමදවස ආර්ථික ප්‍රශ්න මෙහමයිමට කලකිරල තියෙන කියනු. ඒකද මේ කියන බුදුදම කතා කරන නිබ්බේ දිකායි සම්මා දුක්කාාය ගාමිනිියාය කියන්නේ නෑ. මේ කල සම්පූර්ණින් ආරය වූ සසල කරකිරීමට මනාකොට මමනාකොට දුක කෙලවර කිරීමට මනාකොට මෙිහිදී ප්‍රශ්නවලට නමි මනාකොට ඉතිරී නැත්තුවම දුක කෙලවර කිරීමට උදවවන මොකක් එහිම මුදව්වෙන්නේ උදයත්ත ගාමිනිා ප්ඥාය උදයත්ත ගාමිනී ප්‍රඥාව අරියාය නි බේධකාය සම්මාදුක්කාය ගාමිනිියයා පරිපක්කාය චේතෝ විමුක්තියායම් පංචමෝදම්ම පරිපක්කාය සංමත්ති උදයත්ත ගාමිනිය ප්ඥායි සමන්නාගතු. උද අත්ත ගාමිනිා ප්ඥායි අන්නේ උදයයක්ත්ත ගාමිනී ප්‍ර්ඥාව තිබුණහම ප්‍රමාණවත් පින්වත්නී. ආය ප්‍ර්ඥාව විනිවිධයන් ලොකු ලොක කතාන්දර ගොඩාකො ැ අප හමවෙලාාවකම කියන ජීත පසුතැවෙන් ඩිපා ප්‍රමාදී වෙන්න වයස තරාතිරම තත්වය ඉන්න තත්වේ බලපාන්නෑ මේ වෙලා හුස්ම වැටනවන ඇති උමනාවතියනොන කරගඩ පුළවා කුසලය පින පින නිසාමයි මේ බනික දැනුත් මේ කනට වැටෙන්න්නේ අමුතුෙන් පින් හොය මොකට මද ති පින් මදී ඇතිකගේ මිනිසු උඩබලානින්වා පින මදි නෑ පින තියන නිසා තමයි මේ ලක්ස ගානක් මුළු ලෝකේ කෝටි ගානක් කිද්දී ඔබට මේ බණටික ඔබේ කනටම ඇහෙ පිනට ය වෙන මොන පින් හොයන්දද වෙන ලෝකයේ ගිහින් පින් හොයන් එපා පින මදි ඇති කියන කතාව අය ඔබේ කටින් පිට කරන්න එපා මේ වෙලාවෙත් මේ කතාව ඇහනි එකම පින ඇති ඒ පිනම ප්‍රමාණවත්. ඒ පින සෑහෙනවා. ඒ පින උපකාරය තුළින් සෑහීමකට පත්තෙන්ඩ පුළුවන්. එනිසා ඒක ගැන පින්වත්නී සතුටුවඩ. උදයත්ත ගාමිනියා ප්ඥාය. උදයත්ත ගාමිනී ප්‍රඥ්ඥාව තුළ සමන්නිත වෙෝ. අඩියාය නිබ්බේදිකාය සම්මා දුක්කාය ගාමිනියා උදයත්ත ගාමිණී ප්‍රඥාව කියන්නේ මනාකොට දුක කෙලවර කරන්න උදව වෙන ප්‍රඥාවට උදයත්ත ගාමි උදය ගැන උදේ කියන්නේ ඇතිවීම ගැන නැතිබීම ගැන මේ ලෝකයේ ඇතිවීම නැතිවීම අතර නිරතුරුව හුවමාරුවමින් පවතින්නේ ඇති නැති නැතිවියනෝ ඒ ඇතිවී ඇතිවී නැති නැතිව අන ස්වභාවය පිළිබඳ තමාතුළ උපදින විසිිෂ්ඨ ඥානයට කියනවා උදයත්ත ගාමිනී ප්‍රඥ්ඥාව කියලා අන්න ඔය උදඇත්ත ගාමිණී ප්‍රඥාව හදාගන්න වන යා කස ෝදකෙක් වන තවබෝධයට පත්වෙන්න පුළුව වලම්පිගං හෝදන ගෙොත් ගදරක වැඩරන කෙනෙක් වන තව තින් ඒෙමයි අවබෝදුනා ගෙවල්ල හාම්පපුත්තු ඉදී ඒෙවල්වල වළංහෝද මනිස්සු අබෝධ කරගත්මේ ධර්මය ගෙවල්වල බොහෝම ූජාරුවට සෙන් පවෞඩර් ගහල ගෙල් ඇතුළ මිනිස් විද්දී ඒ ගෙදරම වැසිගිලි සුද්ධරපු ිනිසු මේ ධර්මය අබෝධ කරගත්තන්නේ. බොහොම ආර්ථික අයියක්ක් තියන මිනිස්ුවිද්දී පරවල් වල සිංගමන් ්‍යදින යාචික මේ ධර්මය අවබෝධ කරගත්තන. රේ හැඩට තියාගෙන ඉද්දී හැඩයක් නැතිමිනිස්සු මේ ධර්ම අවබෝධ කරගත්තනේ මේ ධර්මය අවබෝධ කරගත්තන මේ ධර්මය අවබෝධ කනන්ඩ වර්ණයවත් කිසිවක් බල පැවිනෑ නි පින්වත්න්නේ බොහෝම කුලේෙන් ඉදිමිලා කුලවන්තයි කියලා මහා ප්‍රක්්මයාගේ කටංගු පන්නා කිය කිය මහා උජාරුවට කතා කර මිනිස්සු ඉද්දී මහා බ්‍රක්මයාගේ පයෙන් උපන්නා කිය හිතපු සුද්‍රවන්සිකයෝ මේ ධර්මය අවබෝධ කරගන සම්පූරණයෙන්ම නිකෙලෙස්සුනානේ. අභිමානං මේ අපි මහා බ්‍රක්්මයාගේ මොකයෙන් උපන්නේ කෙස පලාගෙන උපන්නේ කිය කිය හිටපු මිනිස්සු නිරේ යද්දී අර මහා බ්‍රක්්මයාගේ පතුලෙෙන් උපන්නා කිය හිතපුයි නිකලෙස්සවෙල පිරිනිවම් පෑවා. එකොටේ එබන්ඳු තත්ත්වය තාන්නමා්‍ය ගෝත්‍රය අවස්ථාව අවධිය කුමන තත්ත්වයක වනත් ඒ කිසි දෙයක් නොසලකාහරිමින් බුදු දහම උදව් කරනවානං අවබෝධය පැත්තට එන්ද ඒකට උගත්කම බුද්ධිමත්කම බලපා නැත්තන්ං උගත් යැයි සම්මත ක්‍රමණයටටත් බුදු දහම ගරහා කලානං අධ්‍යාපනයට නිමින් බුදුදම ැනදදි නිධාපනයට ජාපන කියේකට කිය අධ්‍යාපනී තුළ මතකතියාගෙන ඕවා කරනවට වඩා බුදුදහම කියන්නේ දන්නදේ පුහුණු කරලා බලන්න කියලයි කාට පාඩන් කරගෙන මතකතියාගෙනනින්න එක බුදුදහමී ගැම්ඹුරූ ක්‍රමය නිමි ගැබුරු ක්‍රමය නමි එතකොට අපි දැන ගණඩ ඕන උද අත්ත ගාමිනී ප්‍ර්ඥාව ඒක තමයි ආර්ය ආරි අරියාය නිබ්්‍යේදිකාය සම්මමාය දුක්කාය ගාමිනි අය ආර්ය වූ කලකිරීමක් පිණිස දුක කෙලවර කිරීමක් පිණිස උපන් උදව්වන නොමේරු චිත්ත විමුක්තිය මෝරන්න එතකොටයි උදේ අත් ාමිනි ප්‍රඥාව නිසා. මකදද ඇතිවෙන්නේ මෝරපු නැති ප්‍ර්ඥාව මෝරන්න එතකොටයි. පරිපක්කාය සංවත්ත දයීමයි කියන්නේ. ඉට පස්සේ මෝරපු ප්‍රඥාවක්තියන වන් නෝරපු චිත්ත විමුක්තිය මරීම පිනිිසත් නොමේරු චිත්ත විමුක්තිය තඳරටත් මෝරඩත් උදවෙන්නේ උදය අත්ත ගාමිනි උදය අත්ත ගාමිනි උදය වැය ලෝකයේ මිකනිම ලකෙත්ම ලකය බයිද ෝකෙමනි තමන්ගේ ස්කන්ද පහ පිබඳ උදේවැය දකින්නද පුළුවන් ප්‍රඥාවක් විතරක්ම ඇති ඒකයි ලෝකයේ බුදු දහම තමාන්තුලට පනවන්නේ බුදුරජාණන් වහන්සේ. තුටඒ ඒ තුළ වාසය කරන ශ්‍රාවකයෙක් පින්න්නත්න මේ ධරම හතරක් තුළ තමාව දායාද වඋනොතුන් භාවිතයේ ගොඩ නගාගත්තෝ ඒකම සෑහීමකට පත්වෙන්න පුළුවන්. මොකද අපි තුළ බරපතල විදිට ඔය ඇලීම් ගැටීන්නේ ක්‍රියාත්මක වෙන්නේ සංසාරිකතවය දි ඇලිම් ගැටීම් තමයි ක්‍රියාත්මක වෙන් ඇලම් ගැටීමම් නියෝජයන් තමයි මේ ලෝක හැම තැම පේණ. ැටීම්බට වඩා මේ ලෝකයේ වෙන ස්වභභාවයක් පිවත්න පේන්නේ නෑ ඇලීම් ගැටීම්වල විවිධ චර්යා තමයි අපට මේ ලෝකේ හැම්මත් තැනකම ප්‍රකට වෙන්නේ ඇලිම්මුයි ගැටීමමුයි තියෙන තැන්වල අත්දකින සියලු දේවල් අපි ඇහන් කණන්නසින් දිවෙන්කයිම්මනසි මේ මොහොතේද පවා අත්දැකමෙන් ඉන්න එක් අප ඇැලි ලන්න එකක ගැටිලඉන්න හැම වෙලාවකම යද පැත්ති අල්ගනතම අපි ඉන් එතුරට ඕවා නැති කරගන්නඩ නැති කරගණඩිල බණකිවවාටම මදි ැති කරගන්න දාල ප්‍රයෝගික වැඩ පිළිවෙලකු තියයට තියෙන් ෝන් ඒකයි බුදුරජාණන් වහන්සේ අපට මතක් කරන්නේ අසුභා භාාවේ තබ්බාරගත්ස්්‍යපානයි ඇලීමම අයිංකර ගන්නඩ පුළුවන්තරම් අසුභයමි සුභ සංඥාව පවතින තාකල් ඇලින වයික නතර කරන්න බැහැ සුබ සඥාව යම්තාකාලයක්ද තියෙන්නේ සුබ සං්ඥාව යම්තාක්කාලයක් පවතීද ඒතාකාලයක් ඇලීම නවත්ත ගන්ඩ පුළුවන්කමක් නැහැ සුද්බ සඥාව තියන තාකල් පින්වත්න්නේ ඇලෙනවා ඒකට හොඳම දේ තමයි බදුරජන් වන්සී හිත භාවිතා කරන්නි ගැනවා අසුභය කියලා ඒකයි කියන්නේ අසුභායචිත්තම් භාාවෙන්තෝ රාගස්්‍ය පහනයි අසුබයේ වඩන්න වඩන්න තමා තුළ ඇලෙන ගතිය ඇලවිලා ඉන්න ගතිය මනාපගතිය ලෙංගතුකම පහවෙලා යන්න පටන්ග නොමි සල්ලමයිංකරල දැමීම තුළනි හිත විමුක්තියට පත්වෙෙන්නේ. මෙිත්තා අය භාාවේ තබ්බා ්‍යාපාදස් පානයි ගැටෙන ගතියක් තියෙනවාවනං විරුද්ධවාධිකම් ඇතිවෙන ගතියක් තියෙනවනං අමනාප සහිත ගතියක් තියෙන වනන් ඒ වෙනෙන් තමයි ඉට පසේ එක ඇතිවුණම් ඉට පසෙ කයින් වචනින් මනසිං අකුසලේ පැත්ත්‍ර කර්මහදාගන්නවාන අපි නහරි පහරි මොනහරි හැකර ගන්නවනී ගැටිච්ච තැක එතකොට ඒ ගැටීම නිසාම ඔය ඔය ්‍යාපාදය නිසාමයි පින් වත්න්නේේ හැට කඳුළුවවෙන්නේ සමාරයටක පේන්නේ උබගේ හැට කඳුලක් කියෙනව නම් ඒ කඳුලා අස්සෙත් පින්වත්නි අකුසලේ හෙවනැල්ල තියන්නේ මතකතියාගන්. මිනිසු අඩනවනීද. සංවේගී සංවේදීකමට අඩන්නේ කියලා සමහරයි කියන්නේ සංවේදීකම අස්සෙත් පින්වත්ි පටිගානුසයයි පෝෂණය වෙන්නේ කමතක කරන්නපා. පටිගාන ඔය සමමාරයකන නෑමං ගේේන්තියට නෙමේ අන්ඩන්න මං හඩිංවේගේයටට අඩන්නේ ඒම කියනවනීද. සංවේගේ කියන්නේත් ප නොත්ි පටිගා පටිගානුසයම එක්තරා නියෝජනයක් ඇහැට කඳුලක් එන්නේ අවබෝධය පැත්තට තමාව බරවෙලා අවබෝධය තුළ ස්ථාවර වෙනකොට. උපේක්ෂාවක් හිතේ ඉරියව්වකවත් වෙන සක් එන්න ඇයි අනුසේ නැහැ රාගානුසයත් නැහැ පටිගානුසයත් නෑ මෙත්තාය භාවේ තබ්බා භ්‍යාපාදස්ස පානයි ්‍යාපාදය ගැටෙන අමනාප වෙන ගති දුරවෙල යනවා ්‍යාපාදය දුරවෙල යනවා මෛත්‍රය වැඩීම තුළින් ඒ වගේම පින්වත්නී බුදුරජාන්සමතකන ආනාපාන සති භාවය තබ්බා විතක්කුපච්චේදාය එක ඇ අපේ ජීවිතය තුළ පින්වත්නී විතර්කයන් විතර්කයන් නිරන්තරින් ඇති වෙනවානම් හොඳට ආනාපාන සති වගේ සමාධයක්යා දියුණු කර ඕන අවබෝධය කරා එන්දෝර නං ඔේටික වඩාගනාවට මදි, අනිච්ච සඥ්ඥා භාවේ තබ්බා අස්මිමාන සමුග්ඝාතාය, අනිච්ච සං්ඥිනෝ, අනත්ත සං්ඥා සන්ඨාති, අනත්ත ස්ඥී, අස්මිමාන සමුග්ඝාතා, පාපුනාති දිට්ටේව දම්මෝ, නිබ්භානම්ති අන්න. බලන කොච්චර පැහැදිලිද නිවන ගැන කතාව. බලන් ඒ එකම වාකයකින් කිවොත් මෙහෙමයි. බුදුරජාණන්සු මතක් කරනවා මහනිනි, රාගය ඇතිවෙනකොට ඒක පාලනය කරන්න අසුභය වඩන්න අසුබේ තුළ භාවිතාවෙන්න. භ්‍යාපාදය ගැටීම ඇතිවෙන වන මෛත්‍රිය තුළ භාවිතවෙන්න. විතර්කයහම්පූර්ණ තමන්ගේ විතර්කයන්ට හිත බැහැගැනිින්න්නවනම් හිත නොසන්සුම්න්නම් කලබරනං ආනාපාන හුස්මදිහා බලාගෙන සිහිය පිටවාගන්ට. අස්මිමානයේ මම යන හැඟීම නැති කරගන්ට නම් අනිච්ච සඥාව වඩන්ට, අනිච්ච සං්ඥාව වඩනකොට ඒ පුද්ගලයා හට අනත්ත සං්ඥාව තුළ පිහිට නො මම මගේ මගේ ආත්මි කියල දෙයක් එයාට පේන්නේ. ඇයි ලෝකේම අනිත්‍යයයි. අනත්ත සං්ඥාව තුළ පිහිටනකොට ඒ අනාත්ම සං්ඥාව තුළදී ආත්මී ස්වභාවේ බැහැරවෙලලා අනත්ත සංඥී අස්මිමාන සමුග්ගතාය පාපුනාති දිට්ටේව දම්මි නිබ්බා නම්ති. දිට්ට දම්ම වේදනය වශයෙන්ම නිර්වාණය කියන ස්වභාවයට යාගෙහිත පත්කරගන්න පුළුවන් පත්කරගන්න පුළුවන් එතුකොට ඒක තමයි බුදු දහමේ ක්‍රමය තිමිබඳු ක්‍රමයක් බුදු දහම පැහැදිලි කරලා අපට තියන එතකොට දැන් අපිට ප්‍ර්ඥ හාාත් පස ප්‍රඥාවෙන් ආලෝකමත් කිරීම ගැනනිීමමං කියයාගනාව ප්‍ර්ඥාවෙන් ආලෝකමත් කරගත් අට පස්සේ විඤ්ඥානස්ස අනිදස්සනං අනත්තං සබ්තෝ පං අර්කේ වටට සූත්‍රයේ ගාථාවක් කිවවෙ. එතුර ඒ ඒක කියනගින් තම ම්‍ය අතිරු අතුරුකාරණයක දපිගේ. එත්ත ආපෝච පටවී තේජෝවායෝ නගාදති. උනාහසි මතක් කරනවා තන්හාාව ප්‍රහිනවීමෙන් ඇයි තන්හාාව ප්‍රහිනවිින් මෝහය ප්‍රාණයවෙච්ච තැනකයි. විද්‍යාව උපදවගත්ත තැනක තේරෙනවා මේකේ තන්හාවක් හදන්න මොකක්වත් නැහැ. මගේ හිතටම මම තන්හා කරගෙන යන මහා බොලඳ ගමනක් තියෙන්නේ. රූපයට නොව රූපය ගෙනත් දෙන්න මගේ හිතේ ඇතිවෙච්ච කැමැත්තටයි ම තන්නහා කර ඒ කමැත්ත වෙනස් නොවී තියාගන්නයි මම රූපවට තන්හා කරන්නේ. රූපයටත්නුව තමන්ගෙම කැමැත්තට තමන්ගෙම හිතෙන් හදාගත්ත තන්හාාවක් තියෙන්නේ කියලා තේරෙනවා. අන්න්නාව එතකොට ටික ටික ප්‍රහීන වෙලා යනකොට මේ සියලු ආකාරයෙන් අන්තර්හිත ප්‍රඥාවන් ආලෝකමත් වෙනවා අනත්තන් සබ්බතෝ පබං ප්‍රභාසවර වෙනවා සියලු ආකාරයෙන් ප්‍රඥාවෙන් ආලෝකමත් වෙනවා. ප්‍රඥ්ඥාවන් ආලෝකමත් වෙනකොටඒ ප්‍රඥ්ඥාවන් ආලෝකමත් වෙච්ච විඤ්ඥානයක් තියෙනවාද ඒක කාග විං්ඥානදි කරහතන් වහන්සික විஞ්ඥාණ ඥ ආලෝකමත් වල තෘෂ්ණාව ඉතිරි නැතුවම ප්‍රහීන වෙලා ඒ විඤ්ඥානයක් තියෙනවාද ඒ විඤ්ඥානය රහතන් වහන්සේ විඤ්ඥානය එත ආපෝච පටවී තේජෝවායෝ නගාදති ඒ විඤ්ඥානය පටවී ආපෝතේජෝවායෝ කියන සතර මහා ධාතුව පිහිටන්න ඇහිතන විඤ්ඥානය සතර මහාධාතුයේ පිහිටපු සතර මහාධාතුූ ඇසුරු කරගත රූපය මතන විඥානය පිහිටන්නේ රූපය ඇසුරු කරගනෙන්නේ විඤ්ඥාණී පිහිටන්නේ දැන් සතර මහාධාතුූ මත විඤඥානය පිහිටන්නෑ. එත්ත දීගංච රස්සංච අනුක්තූ ලං සුභහා සුබං එත්ත නාමංච රූපංචාසේ සංඋපරුද්ජති. දිගහරි දීගංච රස්සංච දිගහරි කෙටි හරි කුඩාහරි මහතහරි අනුන් තුලන් සුභාසුබං ලස්සනහරි අවලස්සනරි කුඩා මහතහරි රූප ස්වභාවයක වී ඒවිඤ්ානි පිහිටන්නේ ආය. සියුම් රූපයකවත් පහිටන්නේෑ. කිස්සිදු තැනක ඒ විඤ්ඥානී පිහිටන්නේ නෑ. හේතුවමකදද. එත්ත නාමංච රූපංච අසේ සංවපරද්ජති. නාමරූප ඒතන නිරුද්ධ වෙලා ගිහින්. නාමයයි රූපය උපාධනය වෙලා නෑ නාමරූප දෙක නිරුද්දධ වෙලාගිහි. ඒ නිසා, නාමරූප දෙක නිසා නිරුද්ධවීම නිසාම යාගේ විඤ්ඥානය මේ රප සත්‍රමහදාතුූ තුළ පිහිටන්නේ. සතර මහධාතුූ තුළ පිහිටන්න ඇති නාමරූප නිරුද්ධවෙලාගේ නිසා නාමරූප නිරුද්ධවීමෙන් එත්ත නාමංච රූපංච අසේසන් උපරුද්ජති, විඤ්ඥානස්ස නිරෝධයන එත්තේ න උපරද්ජති. විඤ්ඥානය නිරුද්දවීම. එයාගේ එයා සියලු තැ දුක නිරුද්ධ වෙලා ගිහින්. මොකක් දෙ හේතුව. විඤ්ඥානයේ නිරුද්ධවීම. බෙනමොකක්වත් නිසා නිමී. විඥ්ඥානයේ නිරුද්ධවීමෙන් එයා සියලු තැන්හීම නිරුද්ධ වෙලා. සියලු තැන්ීම නිරුද්ධ වෙලා. එතකොට සතරමහා ධාතුව තුළ විඤ්ඥානය පිහිටන් නැත්තේ, එයාගේ තෘෂ්ණාව ප්‍රහීනවෙලා අන්තර්හිතව සියලු ආකාරෙන් ප්‍රම් සියලු ආකාර ප්‍රඥාවෙන් ආලෝකමත් වෙලා මොහේ දුරවෙලා උප මොකක්වත් දැ එතන අරපි මුලින්කිි මොහහිට දාළකාරන එය දකින්නේ ඒ උත්තමයක් දකින්නේ ඉමස්මින් සති ඉදන් හතය කියෙන පරියායෙන් හැම්මා හැම මාත්‍රයක්ම දකිනවලෝකේ දැන්ඉතින් රාගවත් පටිගේවත් මේ ීතේ වික්‍ෂිප්ත භාාවයක්කන් මොකක්වත් නෑ එත ආෝකමත් වෙල ප්‍රඥාවන් අන්තර්හිතව ආර ආලෝකමත් වෙලා එහෙම විඤ්ඥායක් තේරව එකසන රහතන් වහන්සික විඤ්ඥානය එතකොට රහන් වහන්සිේ විඥානය සතර මහධතුවයි පිහිටන්නන්නේ දිගාහරි කොට හරි කුඩාහරි මහතාහරි ලස්සනාරි වලස්සනනාරි රූප ස්ොභාවයක් ම පිහිටන්නේ නෑ මේ නාම රප ශේෂ නැතුවම නිරුද්ධ වෙලාගේ නාමරූපයක්න් ක්ශේෂ නැතුව නිරුද් වෙලාගිහින් එතන විඤ්ඥානයත් නිරුද්ධ වෙල යනවා රප පචය ්ාන් කියලනි කියන්නේ නාමරප රුද්දනකට ්‍යාන නිුද යවා විං්ඥානයේ නිරුද්ධ වෙලාගිය තැනක සියල්ලම නිරුද්ධ වෙලා න සියල්ලම ු නිරද් වෙන විදිහත් නිරුද්ධ කරන විදිහත් තමයි මේ ධරමය තුළ සඳහන් වෙන්නේ නිරෝධය සාක්ෂාත් කිරීමනි ශ්‍රේෂ්ටමද ඇතරම චතුරාට සතති ශ්‍රේෂ්ටමද නිෝධය සාක්ාත් කිරීම තිදන නි නිරෝධය සාක්ෂාත් කරගඩ තමයි අර ආර්යෂ්ටාංගික මාර්ගය කියලෙ එක පෙන්නන්නේ. ආර්ෂ්ඨාංගික මාර්ගය කියල ස්වභාවයක් තුළින් නිරෝධයයි සාක්ෂාත් කරන්න ඕන්න. දුකත් සමුදය දුකේ ස්වභාවයක් දුකේ ඇතිවීමේ ස්වභාවයක් තේරුන්ගන්නේ නිරෝදය සාක්ෂාත් කරන්න දුක්ක නිරෝධය පිණිසයි. ඒ දුක්ක නිරෝධය පිණිස පෙන්න පු ප්‍රතිපදාව තමයි දුක නිරෝධගමනි ප්‍රතිපදාව කරන්න නෙත් මොකටද නිරෝධේ ශක්ෂාත් කරන්න. සියල්ලම නිරුද්දල විඤ්ඥානස්ස නිරෝදේන එත්තේන උපරුජ්ජති. විඤ්ඥානය නිරුද්ධවීමෙන්, සියල්ලම නිරුද්ධ වී යනවා කියලායි බුදුරජාණන් වහන්සේ අපට වදාලේ එතටේ සියල්ලම නිරුද්ධ කරලදාන තැනකට අපේ චිත්ත සන්තානයේ ගොඩ නගා ගණටයි අපි වඩාත් උනන්දුවිය යුතු වන්නේ එබඳු ශ්‍රාවක භාාවයකට අපේ චිත්ත සන්තානයේ ගොඩ නගාගන්නට මික්කුසල් හේතුවාසන වේවාට